අද මේ දිනවල කරලියේ තියෙන ප්‍රධානම කාරණයක් තමයි කවුද ජනාධිපති අපේක්ෂකත්වයට මේ පක්ෂ දෙක තුනෙන්ම කරලියට පත් වෙන්නේ කියන මාතෘකාව තමයි තියෙන්නේ. දැන් අපි සන්ධානයේ පැත්තෙන් අපිට නිතරම ඇහෙන මාතෘකාවක් තමයි ගෝඨා 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 බය ගෝඨාට ගෝඨාට බයද ඔය වගේ මාතෘකා දැන් ඇඳුම් දානවා සද්ද කරනවා සෙල්ලම් කරනවා එහෙම නමක් මතුවෙනවා යට යනවා මතුවෙනවා යට යනවා. දැන් අපි ඊයේ පෙරේදා Facebook සමාජ ජාල වෙබ් අඩවිවල අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඇමරිකන් පුරවැසි භාවයෙන් මිදීම සඳහා අවසරය ලැබුණා. මෙන්න ඒ ලැබිච්ච අවසරය කියලා Facebook සමාජ ජාල අතර බොහොම බරපතල විදිහට ඒවා හුවමාරු වුණා. එහෙම දෙයක් සිද්ධ වුණා. හැබැයි පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාම ආය පිළිගන්නවා ඒක සත්‍යයෙන් තොරයි. මම ඒක අවශ්‍ය වෙලාවට කියන්නම්. මාධ්‍යයට නෙවෙයි මම ඒක කියන්නේ. මම ඒක මැතිවරණ කොමසාරිස්තුමා සහ ඒ මැතිවරණ කාර්යාල නිලධාරීන් එක්ක මම ඒක පෙන්න ගන්නම්. ඒක සත්‍යයෙන් තොරයි කියන එක. ඉතින් අපි අහන්නේ ඇයි දෙයියනේ මල්වට්ටියක් අරන් ගියත් මාධ්‍ය නැතුව යන්න බැරි මේගොල්ලන්ට? ගඩොල් කැටයක් කොහේ හරි මුල් ගලක් තිබ්බත් මාධ්‍ය නැතුව යන්න බැරි මේගොල්ලන්ට? වොයිස් කට් ඔස්ටාර්ලට, මයික් ටයිසන්ලට, මේ අයට ඇයි මෙහෙම කාරණයක් තියෙනවා නම් තමන්ගේ අපේක්ෂ ඇමරිකානු පුරවැසි භාවයෙන් මෙන්න මම ඉවත් වුණා, මෙන්න මගේ පුරවැසි භාවයෙන් ඉවත්වීමේ මෙන්න ලිපිය කියන එක ඉදිරිපත් කරන්න බැරි ඇයි? එතකොට මේ මාධ්‍යත් එක්ක හැමතිස්සෙම මාධ්‍ය කරපිටින් යන මේගොල්ලන්ට ඇයි මේක මාධ්‍යයට ඉදිරිපත් කරන්න බැරි? මේක තිරේ ඇරෙනවා, තිරේ වැහෙනවා. මේක මේ සම්පූර්ණයෙන් අර අර එහෙම වේදිකා නාට්‍යයක් මේ පෙන්වන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඇමරිකන් පුරවැසි භාවය එක්කෝ ඉවත් කරගෙන මේ රටේ දේශීය පුරවැසියෙක් හැටියට එක්ක ජනාධිපතිවරණයට එන්න අපි ඒකයි කියන්නේ. අපි ඔහුව අනිවාර්යෙන් අපි ඔහුව පරාජය කරනවා. එහෙම නැත්නම් ඇමරිකන් පුරවැසි භාවයත් එතුමාට ආරක්ෂා කරගන්න ඕන නම් මේ ඉතින් කවුරු හරි ඒගොල්ලන්ගේ කණ්ඩායමෙන් ඉදිරිපත් කරන තව රාජපක්ෂ කෙනෙකුට එයාට සහයෝගය දෙන්න පුළුවන්. ඉතින් මේක මේ තවමත් මේ කටයුත්තෙන් මිදිලා තමන්ගේ ඒ පුරවැසි භාවය අයින් කරගෙන තවම මේකට එන්න මං හිතන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට හැකියාවක් ලැබිලා නැහැ. ඇමරිකන් පුරවැසි භාවයත් ඕනේ එතුමට, රටේ ජනාධිපති අපේක්ෂකයා වෙන්නත් ඕනේ. ඉතින් මේ දෙක අතර දූරණයක් තමයි මේ තියෙන්නේ.